Balangoda Pradesh Sabha Pakshanayakatumaya Tulu, Pradeshiya Sabha, Mantri Tumanda, Mantri Tumiyanda, Siyaru Dinagen Avasarai, Pradeshiya Mahaneka Tuma, Etumage Ape Me Vyaputiye, Ratnapura Distrikke Aitikarya, Mage Hitavat Vyaputi Adhyakshaka, Saman Gamage Engineer Mahatmaya Tulu, Etumage Karyale Siyaru Nirdhari Mahatmahatmingen Avasarai, Ratnapura Jala Distrikke Jala Prahana Mandale, Pradeshiya Karmanakaratuma, Saha E Mandale, Peminisitna Nirdharing Innonang Siyaru Dinagen Avasarai, Peminisitna Pradeshwasi, Mawarni, Piyawarni, Sahodara Sahodari. මන් දීර්ඝ කතාවක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ ගොඩක් දේවල් මං හිතන්නේ කියවුණා. අපේ විමලේ නාගරික මන්ත්‍රීතුමා බොහෝ පැහැදිලිව කිව්වා මේ ව්‍යාපෘතිය පටන් ගත්ත විදිය. විශේෂයෙන්ම මං ඒ අතීතයේ වැඩිය මතක් කරන්න යන්නේ. අපි මැතිවරණේ වෙලාවේදී මෙහෙට ආපුවම මේ ඉල්ලීම මගෙන් විමලේ මන්ත්‍රීතුමා කරලා තිබුණා. මේ හැම දෙයක්ම අපිට ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන්නට අද කටයුතු කළා තියෙන නිසා මේ වෙලාවේදී මම ඉතාම ස්තුතිවන්ත වෙනවා මගේ කල්යාණ මිත්‍ර අපේ මේ විෂය සම්බන්ධයෙන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රෞෆ් හකිම් මැතිතුමාට මේ විදිය කරපු පළවෙනි එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. එතුමා ඇවිල්ලා රජේ ඇවිල්ලා අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා මේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මේ දිස්ත්‍රික්කේ විශාලතම ව්‍යාපෘතිය සමනලව පෙනිපෙනි සබරගමු විශ්වවිද්‍යාලයේ ඇතුළු කිංචිගුණේ ප්‍රදේශයේ ග්‍රාමසේවක වසම් 6කට ජලය නැහැ. පඹහින්න ජල යෝජනා ක්‍රමය ලක්ෂ 10000කට 10200යි. එතුමා ඇවිල්ලා ඒ වැඩේ පටන් අරගෙන ගියා. ඊට පස්සේ ලෝක බැංකු ව්‍යාපෘතියට තුලින් මේ සියලුම ව්‍යාපෘති වලට අපිට අවශ්‍ය උපරිම සහයෝගය එතුමා ලබා දෙනවා. එතුමා මේ දවස්වල විදේශගත වෙලා ඉන්නේ අනිත් එක මේවට එන්නේ නැහැ. සමහර වෙලාවට එන්න කිව්වත් මට විහිළු කරලා උනෝක කරගන්න කියලා කියනවා. මම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ අපේ හාමුදුරුවෝ වැඩ ඉන්න හින්දා සයනාසේ ඉතිහාසයේ කිසිම කෙනෙක් හිතපු නැති දෙයක් එතුමා පහුගිය දවසක පලාබද්දල හරහා සිරිපාදයට ගමන් කරන අයට 3,26,00,000 ලක්ෂ 326ක් වියදම් කළා විශාල විශ්‍රාම ශාලාවක් නවීකරණය කළා පලාබද්දල රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සබා දුන්නා. මේ පහුගිය අප්‍රේල් 3 වෙනිදා තමයි විවෘත කරේ. මමවත් ආවේ නැහැ. හැබැයි අන්‍ය ආගමිකෙක් වෙලා මුස්ලිම් භක්තිකෙක් වෙලා ඉස්ලාම් මුස්ලිම් ජාතිකෙක් වෙලා එතුමා මේ කටයුත්ත අපේ විජේතුංග මන්ත්‍රීතුමාගේ ඉල්ලීමට කරලා දුන්නා. එහෙම තමයි අපේ ආණ්ඩුව ඇමතිවරු වැඩ කරන්නේ. ඒ වැඩ කරන විදිය සමහර අයට අවබෝධ කරගන්න බැහැ. දැන් මේ ව්‍යාපෘතිය ගැන මට නොයෙකුත් දේවල් ඇහුණා අහුම්කන් දුන්නා. හැබැයි ලක්ෂ 778ක් වියදම් කරනකොට හරියටම කිව්වා වගේ මේ රත්නපුරේ දිස්ත්‍රික්කේ විතර නෙමෙයි මේකට බෝඩ් එක සමහරලාට කංකාසන් දුරෙත් වදිනවා. අද මෙතන අගමැතිතුමාගේවත් ජනාධිපතිතුමාගේවත් හකිම් මැතිතුමාගේවත් මගේවත් පින්තූරයක් නැහැ. මේක තමයි අපේ ක්‍රමය. මේක තේරුම් ගන්න ටික කාලයක් යනවා. මේ තේරුම් ගත්ත නිලධාරීන් අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. මම කියන්න ඕනේ ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කේ සාමාන්‍යයෙන් රජයේ නිලධාරීන් ඉතාමත් හොඳින් තමන්ට අයිති වැඩේ කරගෙන යනවා. දැන් මේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හැටියට සමන්ගමගේ මහත්මයා ලක්ෂ 23,000කට වැඩිය වැඩ දැන් පටන් අරගෙන තියෙනවා. එකෙන් ලක්ෂ 11,000 ගානක් විතර මේ බලංගොඩ ආසනේ. ඒවා අපි කියන්න ඕනේ. අපිට ඇවිල්ලා මේක ඉල්ලීම කරපුවම ගිහිල්ලා බලලා මේ ව්‍යාපෘති අවුරුදු ගණනාවකින් කරන්න තිබිච්ච ඒවා. දැන් බලන්න මේක ඉවර කරන්න අවුරුද්දෙන් ඉවර කරන්න තිබුණේ අවුරුද්දට ඉස්සෙල්ලා මට ඉවරයක් නැහැ කතා කරලා කොහොම හරි අපි
වතුර ටික දෙමු කියලා. මම දන්නවා අඩුපාඩු තියෙනවා මාත් එක්ක අපේ සාමරි මන්ත්‍රීතුමියත් කතා කරා. කීප දෙනෙකුට මේකෙන් වතුර ගන්න බැරි වුණා. ඒ හැබැයි මාස දෙකක් තව තියෙනවා. තාමත් අදත් මම අහුව කො මේ කොන්තරත් සමාගම කියලා ඒගොල්ලෝ ජලනල නෙල් මේ දාගෙන යනවා. ඉතින් මේ වගේ වැඩ කරනකොට දැන් නිර්මාණ මේක කරනවා අපේ මට සන්තෝෂෙන් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ලක්ෂ 20,000කට විතර ආසන්න ප්‍රමාණයක් පාලම් විතරක් අපි දැම්මා. දැන් මේ අවුරුද්දේ තවත් එනවා ලක්ෂ 5,000ක් පාලම්. අනිත් පැත්තෙන් බැලුවොත් අකිල විරාජකාරී වස මහත්තයාගේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ලක්ෂ 250ම ගොඩනැගිලි කීයක් ආවද කියලා කියන්න බෑ. හැම එක්කෙනාම වැඩ කරනවා. හැබැයි බෝඩ් එක නැහැ. නැති නිසා මේක එක එක අයිතිකාරයෝ මේවා බෙදා ගන්න හදනවා. මුලින්ම කිය කී හිටියේ අපේ මහින්ද මහත්තයාගේ සල්ලිනේ මේවා කියලා. මේ නියෝජන නගරාධිපතිතුමා එහෙම නේ කිව්වේ. පස්සේ කියන්න පටන් ගත්තා මේවා බැසිල් මහත්තයාගේ නාපු සල්ලි කියලා. මම නම් දන්නේ අපි නම් දන්නේ ආණ්ඩු පක්ෂයක් ආවම ආණ්ඩුවේ ඉන්නකොට ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය දේවල් හොයලා කරලා බලනවා මිසක් ඔය අපේ නම් සල්ලි නෑ. මොකද එහෙම සල්ලි තියෙනවා නම් හොඳට මාටියක් ගහපු සල්ලි වෙන්න ඕනේ. එහෙම නැත්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් ජයජාවද්දන මහත්තයාගේවත් සල්ලි නෙමෙයිනේ. ඒවා ඔක්කොම ඇවිල්ලා ඒගොල්ලොන්ගේ සැලසුම් තියෙන්නේ. ඉතින් මේවැ කියන්න ඕනේ රජයේ මුදල් කියන්නේ රටේ මිනිස්සුන්ගේ මුදල්. රටේ මිනිස්සුන්ගේ මුදල් හැටියට ඒවා අපි යොදවනකොට ඒවා ඔක්කොම අපහු අපි සියලු දෙනාම ගෙවනවා. මෙතන ඉන්න ඔබ සියලු දෙනාම පරිප්පු ඇටේ සීනියට එක්කත් බදු ගෙවනවා. සල්ලි තියෙන ඇතු ආදායම් බදු ගෙවනවා. දැන් තව එකක් තියෙනවා ජාතිය ගොඩනැගීමේ බද්ද කියයි. වැට් කියයි ඕවා මේව ඔක්කොම ගෙවලා ගෙවනවා අවසානේ. ඉතින් මේකට ආණ්ඩුවක් පත් වුණාම ආණ්ඩුවේ අය දරගන්න ඕනේ ආණ්ඩු පක්ෂේ ඉන්න උදවිය ජනතාවට අවශ්‍ය දේ කරා. දැන් අද කවුරුත් කතා කරන්නේ නැහැ ඉඩම් ඇමතුමා ඉඩම් ඔප්පු දෙගෙන යනවා. දැන් මේ දෙස් එකට දෙවනි වතාවටත් ඇවිල්ලා අගමැතිතුමත් එක්ක ගිය අවුරුද්දේ අගෝස්තු 16 වෙනිදා ඇවිල්ලා ඔප්පු 5000ක් දීලා ගියා. දැන් ඊයේ පෙරේද ආයි පැල්වඩුල්ලට ඇවිල්ලා ඔප්පු 1000ක් දීලා ගියා. දැන් ආයිත් තියෙන ඔප්පු 2000ක් විතර දෙන්න. ඇමිලි පිටිය ප්‍රදේශ මට දැන් මෙතන කිව්වෝ ඉල්ලීමක් කරා අපේ විමල මන්ත්‍රීතුමා වතුර ඉල්ලුවා වගේම කිව්වා ඉඩම් ඔප්පු ටිකක් ඉක්මනට දෙන්න ඕනේ කියලා. අපි කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. හැබැයි ඉතින් සමහර අයට 94 ඉඳලා 2014 වෙනකන් කරන්න බැරි වෙච්ච අයට ඒවට අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ අවුරුදු 4 අපේ හිත සන්තෝෂ වෙන්න තමුන්නාසලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දීලා තියෙනවා. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ පින්තූරේ නැති නිසා. දැන් යනකොට වාහනේවත් පින්තූරයක් දාන් ගිහලා බැරි වුණොත් ගහලා බලනවා මේක හරියයිද කියලා බලන්න. මං යන්න ඉස්සර ගහන්න කියනවා ඒ කාලේ ගැහුවා වගේ පින්තූරේ. මේක තමයි මට නම් බොහොම සන්තෝෂෙන් කියන්න පුළුවන්. කවුරු කිව්වත් නැතත් අපි එක එක්කෙනාට ඕන ඕන විදියට වැඩ කටයුතු කරන්න සූදානම් නැහැ. හරි දේ කරනවා. හිරේ අරින්න තියෙනවා නම් කවුරු හරි එකක් අරිනවා. මං ඊයේ පෙරේදා කිව්වා කියලා ස්වාමින් වහන්සේලාට අධිකරණයක් අවශ්‍ය නැහැ කියලා මං කියන්නේ පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ස්වාමින් වහන්සේලා හරියට තමන්ට කැපවෙච්ච දේ ලැබෙන කරනවා නම් මොකටද අධිකරණ? හැබැයි චීවර ධාරින් හැටියට අපේ ස්වාමින් ගරුත් ස්වාමින් වහන්සේලාගේ බුදුහාමුදුරන්ගේ චීවරය දරාගෙන ගිහිලා මිනී මරනවා නම් හොරකම් කරනවා නම් ඕන කෙනෙක් අල්ලලා අපි ඒ අවශ්‍ය දඬුවම් දෙනවා. දැන් ඉන්නවා 15ක් ඇතුලේ. මෙත් එක අපි වැඩ කරන්නේ අපිට අපි කිසි දෙයකට බය වෙන જાතියක්වත් පස්සට යන જાතියක්වත් නෙමෙයි. හැබැයි අපි හරි දේ කරන්නේ. ඇයි මේ පුංචි රටේ මේ කුහකකම? අද මේ මෙතනට මම එනකොට සමහර වෙලාවට වතුර ලැබෙයිද වතුර නොලැබෙයිද කියලා දෙගිඩියාවක් තියෙනවා. වතුර ටිකක් දෙන්න බැරි මොකද පයිප්පේ අරපුවම ඕකේ නිර්පාට වතුර එන්නේ නැහැ, කොළපාට වතුර එන්නේ නැහැ. බොහොම පිරිසිදු හොඳ පානීය ජලය වෝටර් බෝඩ් එකෙන් ලබා දීලා තියෙනවා. ඔය වතුර ටික පාවිච්චි කරන්න මම අරුණලු ප්‍රජා සංවිධානයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම කියනවා කරුණා කරලා හොඳ බෞද්ධයන් හැටියට වැඩ කරනකොට මොන ආගමකට හරි කියලා කියන්නේ සියලු දෙනාත් එක්ක හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය දේ කරන්න උදව් කරන්න. දැන් බලන්න මේ තැන්කිය ගහන්න පරිත්‍යාග කරා පොඩි මැනිකේ මහත්මිය. එදා එතුමිය ඒ පර්චස් 10 දුන්නේ නැත්තම් තැන්කිය කොහෙද ගහන්නේ? එයාට තිබුණානේ ඕකේ තේ පැල ටිකක් වබා ගන්න. මං එහෙමනම් ඒකයි කරන්නේ. පර්චස් 10ක විතර තේ පැල ටිකක් ගහගන්න. මොකටද වතුර දීලා බැනුම් අහන්නේ? ඉතින් ඒ හින්දා මම කියන්නේ කරුණා කරලා ඒකත් ඔළුවේ තියාගන්න. එතුමිය ඒ පරිත්‍යාග කරේ නැත්තම්
අපේ සමන් ගමගේ තරුණ ඉංජිනේරු මහත්මයා මගේ හිතවතා මං කියන්න ඕනේ එතුමා මං එදත් මේක කිව්වා එතුමා මේක මට තමගේ රාජකාරියට තැහැ ගිය දෙයක් හැටියට සලකන්නේ එතුමා මගේ බොහොම කල්යාණ මිත්‍රෙක් අපේ ගමේ ඉතින් ඒවා ඔක්කොම හොයලා බලලා කරනවා ඒකට කවුරුත් කිසි කෙනෙක් මොකුත් හිතේ තියාගන්න එපා අපි එතුමා වුණත් වැරදි වැඩක් කරන්න පෙළවෙන්නේ නැති විත්තිය මං හොඳටම දන්නවා මොකද මේක පළවෙනි එක නෙමෙයි මේක ඊටාම කෙටි කාලයක් තුලකදී අවසන් කරපු පළවෙනි එක කියලා කියන්න ඕනේ කාලය ඉක්මවන්නේ ඉස්සෙල්ලා අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ඉතින් විශේෂයෙන්ම කැපවීම ඒ වගේම ඒ කාර්යාලේ සන්නස්කමට ගියාම ඕන කෙනෙක් දන්නවා මොන තරම් වැඩ කොටසක් එතනින් කරනවාද කියලා ඉතින් මේවා අරන් දීපුවම මේකේ ප්‍රජා ජලයේ වතුර වෙන්නත් පුළුවන් මේ බෝට බෝඩ් එකේ වතුර වෙන්නත් පුළුවන් සමංගම මහත්තයාගේ ලෝක බැංකුවේ ව්‍යාපෘතිය වෙන්නත් පුළුවන් රනිල් ගෙත් නෙමෙයි මෛත්‍රීපාල ගෙත් නෙමෙයි තලතා ගෙත් නෙමෙයි හකීම් ගෙත් නෙමෙයි කියන්නකෝ මේ ඔක්කොම වෙන්න පුළුවන් හැබැයි වතුර හැම කෙනාටම ඕනේ අර දැන් පේනවනේ මේ පහුගිය දවස්වල නියගේට කොහොමද අපි මූණ දුන්නේ කියලා දැන් මතක් වෙන්න ඕනේ කට්ටියට විමලගේ ලොරියේ කෑන් පටවගෙන ගිය හැටි මාත් එක්ක කෙනෙක් කිව්වා මෙහෙ ඉන්නවට ත්‍රී විලර් මල්ලි කෙනෙක් එයාගේ හැමතිස්සෙම කෑන් දෙකක් තියෙනවා ත්‍රී විලක කොහේ හරි හයරකක් ගියාම වතුර දාගෙන එනවා වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන් එක්කෙනා කවුද කියන්නකෝ ඉතින් අපිට අපි මේවා ගැන කල්පනා කරන්න ඕනේ දේශපාලනේ පස්සේ කරමු මැතිවරණ කාලේට අවිලා දේශපාලනේ කරනවා මම කරන්නේ මගේ පක්ෂය දිනවන මගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අපි හොරකම් කරලා නැහැ බොරු කියලා නැහැ බොරු පොරොන්දු දීලා නැහැ රටේ ජනතාව තමන්නාසලා දන්නවා ගිය අවුරුද්දේ විශාල වැඩ කොටසක් මම මෙහි කරගෙන ආවා හැබැයි හිටපු හැටි ඔක්තෝබර් 26 වෙනිදා අපිවත් හිතන්නේ නැති වෙලාවක අපේ ආණ්ඩුව හොරගම් කරන්න හැදුවා. ඒව කරන්න බෑ. අපි අධිකරණය ස්වාධීන කළා තියෙනවා. අධිකරණය ස්වාධීන කළා තියෙනවා. ඒකේ කාටත් එකයි. කාගේවත් මේ කහින අය ඉස්සර වගේ උදේට කතා කරලා මේක ලියන්න කියලා අර මහින්ද මහත්තයා කාලේ වගේ කියන අය නෑ දැන්. අග්‍ර විශ්වකාරතුමියන්ලව ගෙදර අරින්නෙත් නෑ. විශ්වකාරතුමන්ලට කැමති නම් හරි දේ ලියන්න පුළුවන්. වැරදි දේ ලිව්වොත් ඒකටත් මට තැනක් තියෙනවා. ඒ හින්දා අද අපි අධිකරණය දිහා බලන් ඉන්නේ කිසිම බලපෑමක් නැතුව සියලුම අවශ්‍ය දේවල් සම්පූර්ණ කරලා දීලා තියෙනවා අධිකරණය ස්වාධීන වෙච්ච නිසා නැවතත් එදා ගත්ත තීරණය වෙනස් වුණා එක්කෙනෙක් බලේ ඉන්න අනිත් එක්කෙනා බලයට එන්න කුමන්ත්‍රණය කරේ අපි කැමති ඕන වෙලාවක මැතිවරණයක් තියලා කැමති පක්ෂයක් ජයග්‍රහණය කරන අවුරුදු 20ද කරේ මේ අවුරුදු 3ද කියලා රටේ ජනතාව තීරණය කරයි සමහර අය පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව වටන්න ප්‍රාදේශීය සභාව පරද්දමු කිව්වා. අද මීට වැඩිය වැඩ කොටස. ප්‍රාදේශීය සභාව මොනවා කරන්නද? මට කවුද කිව්වා මෙතනට එන්න ඉන්නවා කියලා කවුද එක්කෙනෙක්? පක්ෂපාත ભેදයක් නැහැ. කිසිම ඕන කෙනෙකුට අපේ උත්සව වලට එන්න බලුව. හැබැයි අවුරුදු 20ක් වතුර දුන්නේ නැත්තේ මොකද උඩකන්ද? ඇයි මේව කරේ නැත්තේ? දැන් ප්‍රාදේශීය සභාව නැති නිසා සමහරලාට සහන් බෝපිටිය මන්ත්‍රීතුමාලාට ශාමිලි මන්ත්‍රීතුමියලාට අද වැඩ කරන්න අමාරු ඇති. මේට වැඩිය වැඩ කොටසක් කරන්න තිබුණා. ලක්ෂ 2000ක් මං හැබැයි මෙහාට ගෙහල්ලා තියෙනවා. මාස 5න් 6න් වැඩි වෙනකොට අපේ හිටපු සභාපතිතුමා රත්නසිරි මහත්තයාම තවත් ලක්ෂ 1000ක් මං ගේනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ ටික අපි කරනවා. සමුන්නාසල කැමැති තීරණයක් මැතිවරණ එක දිගන්න. මොකද අපි කියන්නේ හොඳට හිතලා බලලා කරන්න. සෞඛ්‍ය අමතිවරයා හැටිය රාජිත් සේනාරත් අමතිතුමා වගේ ඉතිහාසයේ කිසිම කෙනෙක් නිල අඩු කරේ නැහැ. හිටපු සෞඛ්‍ය අමතිවරු හොඳට ගැහුවා කොමිසෝය. බේත් සමාගම් වලින් ගැහුවා. ගහන්න තරමට තමයි නිල වැඩි වෙන්නේ. අද පිළිකා රෝගයට ලක්ෂ 150ක් නෙමෙයි ඊට තැහැ ගිහිලා ඕනනම් අපේක්ෂා රෝහලෙන් වියදම් කරනවා. අද කපුවට දාන ස්ටෙන්ට් එකට ඉස්සර ස්පීකර් එකක් බැඳගෙන යනවා ස්ටෙන්ට් එකක් දාන්න තියෙන ආධාරයකට. කොහොමද ඒවා? අද මේවා ගැන දැන් ඊයේ පෙරේදා මාත් එක්ක ඇවිල්ලා මේ ගිය හයවේඳ කලවාන රෝහලට ලක්ෂ 546ක බිල්ඩිමකට මුල් ගා තිබ්බා. අපි තවත් එකක් හෙට අනිද්දා මේ පැත්තේ තියෙනවා. අපි ඇත්තටම සමහල්ලාට රාජී තමතුමා කතා කරනකොට ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමා කතා කරනකොට අපුවත් දැනන් හිටියේ නැහැ මේ තරම් වැඩ කොටසක් කළා තියෙනවා කියලා. අපි හැමදාම දුප්පත් වෙලා හිඟන්න වගේ එක එක පස්සේ යන කාලේ නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම දේශපාලන අධිකාරියෙක්ට කියන්නේ අවශ්‍ය දේ හොයලා බලලා ප්‍රතිපත්තිගරුකව ක්‍රියාත්මක කරන එක මිසක් සමෘද්ධිය හරහා හරි වෙනත් ක්‍රමයක් හරහා මේ තමන්ව බඳවගෙන දැන් දබලන්නකො සමෘද්ධිය දීපු විදිය. තේ වතු තියන අයට තියෙනවා, ව්‍යාපාර තියන අයට තියෙනවා,
විශ්වාස තියන අයට සමෘද්ධිය තියන රජ විරධාරීන්ට තියෙනවා ප්‍රාදේශීය දෙකක් තුනක් මෙතන ඉන්නවා කපන්න බෑ ඇයි දීලා තියෙන ක්‍රමේ ඉතින් අර වතුර ටිකක්වත් හම්බෙච්ච නැති UNP කාරෝ ඉන්න හින්දා අපි මේ මිනිස්සුන්ට අවුරුද්දක් හරි දෙනවා ඕවා නැති කරන්න ඉස්සර එහෙම තමයි අද අපිත් වැඩ කරන්නේ මොකද අපේ පාක්ෂිකව අවුරුදු 20ක් ගොටි කෑවා මේ මිනිස්සුන්ට වතුර නෙමෙයි අද මේ දෙනකොට අපි ඒක හොඳට දන්නවා මේ වතුර වල කිසි පාටක් නැහැ මේක හැම කෙනාටම මේ වතුර වලින් ප්‍රයෝජනෙ ගන්නට තියෙනවා ඒ කිසිම මිනිස්සෙකුට ජීවියෙකුට ජලය නැතුව ජීවත් වෙන්න බෑ ඒකේ උපරිම පුණ්‍ය කර්මය විශේෂයෙන්ම අර ඉඩම පරිත්‍යාග කරපු මහත්මියටත් ලැබෙනවා ඉතින් අපි මේවා බොහොම හොඳින් හොයලා බලලා කළා තියෙනවා විශේෂයෙන්ම නැවත වාරයක් මම දීර්ඝ කතාවක් කරන්නේ අපි මට නම් කියන්න තියෙන මෙච්චරයි අපි ඕනේ අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් ඒ වගේම මේ මිනිස්සුන්ට තල්ලා පෙල්ලා බලහත්කාරකමින් ප්‍රචණ්ඩත්වයෙන් මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි සූදානම් නැහැ කරන්න බැරි කට්ටියක් නෙමෙයි අපි ඒවත් අපි කරන ක්‍රමයේ දන්නවා තැපෑලෙන් වදින්නත් දෙන්න දන්නවා හැබැයි ඒව කරන්නේ කවුරුත් දේශපාලනේ නැතුව මේ ආණ්ඩුවක් තියෙන වෙලාවක තමන්ගේ වැඩ කටයුතු හොඳින් කරගන්න ගමට අවශ්‍ය දේ අකිල ඇමතුමාට ඉස්කෝලේ හදන්න පුළුවන් නම් සජිත් ඇමතුමා ඇවිල්ලා එක ගම්මානයක් විවෘත කරලා තව එකක් විවෘත කරන්න හිටානි දැන් ඕන ගෙවල් හදාගත්තේ නැති අයට ණය දෙන්න පුළුවන් නම් ඉඩම් ඇමතුමාට ඔප්පු දෙන්න පුළුවන් නම් සෞඛ්‍ය ඇමතුමාට බෙහෙත් දෙන්න පුළුවන් නම් මටත් ඔහෙ පැත්තක ඉඳලා නඩු එහෙම දාන්නයි නඩු අස්සවන්නයි අධිකරණය ස්වාධීන කරන්නයි පුළුවන් නම් හකීම් ඇමතුමාට වතුර ටික දෙන්න පුළුවන් නම් තව මොනවද තමුන්නාසලා ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ කැමති නම් අවශ්‍යම දේ පින්තූරේ ගහගන්න නම් ඊළඟ පාරේ එනකොට අපි පින්තූරත් අරන් එනවා. ඒ හින්දා මේවා ඇදි බෙදෙන්න එපා. කවුරුත් කුහකකම් කරන්න එපා. සමහර වෙලාවට සිංහලකම බෞද්ධ ගැන කතා ගෞද්ධකම ගැන කතා කරන අපි තරම්ම සිංහල අයට බෞද්ධ අයට කුහකකම් කරන තමන්ගේම අයට කුහකකම් කරන අය අපි තරම් නැහැයි කියලා හිතෙන්න වෙනවා. ඒ හින්දා හැම කෙනාම එකතු වෙලා මේක වැඩ කරන ආණ්ඩුවක් මංගලමත්තුමාට ස්තුතිවන්ත වෙනවා මොකද එතුමා පුදුම විදියට දැන් හැමතිස්සෙම කතා කරෝ ඕනම දෙයකට අපිට නැහැ කියන්නේ හැම සහයෝගයක්ම ලබා දෙනවා මේ හැම කටයුත්තක්ම කරද්දි මම දන්නවා රෞෆ් හැකින් මැමතුමාට කොච්චර උදව් කරනවාද කියලා ඉතින් මට එළි වෙනකන් වුණත් මේ අවුරුදු තුනේ මේ දිස්ත්‍රික්කේ කරපු වැඩ ටික ගැන කියන්න පුළුවන් මගේ අයියා අවුරුදු 1994 දී පොළයි බස් ස්ටෑන්ඩ් එකයි හදන්න පවරගත්ත ඉඩම් දෙක නිවිතිකර නගරේ පොළයි බස් ස්ටෑන්ඩ් එකයි හැදුවේ මම ඔන්න කෙරුවා වාඩුවේ අවුරුදු 23කට පස්සේ ලක්ෂ 250ක් වියදම් කරලා අපේ මට මම හිතන්නේ අපේ මැමතුම මේ මේ මහලේක මේ ලේකම්තුමත් ආවද කොහෙද වී ගබඩාවක් හැදුවා ඇමිලි පිටිය වී ගබඩාවක් නෙමෙයි ඕනෙම තමන්ගේ කෘෂි නිෂ්පාදන මිල එනකන් ගබඩා කරලා තියන්න පුළුවන් දවසට කිලෝ එකට අය කරන්නේ 7යි ඊළඟ මිල වැඩි වුණාම විකුණන්න පුළුවන් සබරගම විශ්වවිද්‍යාලයේ හදන්න විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හදන්න ප්‍රේමදාස මහතා ඉඩම් වෙන් කර 1989 හැබැයි අපේ අගමැතිතුමාට පුළුවන් වුණා වෛද්‍ය පීඨයේ හදලා රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළා දැන් අද ඕනෙම ප්‍රතිකාරයක් විශේෂයෙන්ම ශික්ෂණ රෝහලක් කිව්වම හැම වර්ගයෙන්ම වෛද්‍යවරු මහාචාර්යවරු ඉන්න ඔළුව ඩැමේජ් වුණත් තද්ද වස්තුවේ වුණත් පෙනහැල්ලේ වුණත් ඒ හැම එකකටම අද ඉන්නවා ඒ රත්නපුර රෝහල ඒ තත්වයකට පත් කරන්න පුළුවන් වුණා. හෙට අනිද්ද අපි ඇමිලි පිටියේ ලක්ෂ 8000ක රෝහලකට මුල්ගල් තියන්න කටයුතු කරා. මම මේ පොඩි පොඩි දේවල් කිව්වේ. ඉතින් මේවා මේ කරපු කීපයක් කිව්වේ ඕනි තරම් කියන්න පුළුවන් එලි වෙනකන් තමුන්නාසර කිසි සැකයක් තියාගන්න එපා. අපි ආවේ ජනතාවගේ මුදල් හොරා කන්න ජනතාව ගසා කන්න ජනතාව අපහසුතාවයට පත් කරලා මිනිසුන්ගේ මනුස්සකම නැති කරන්න නෙමෙයි හරි දේ හැමතිස්සෙම කළා නීතිගරුක සමාජයක් යුක්තිගරුක සමාජයක වටපිටාවක හොඳ ආරක්ෂාවක් ඇතුව ජීවත් වෙන පරිසරයක් නිර්මාණය කරන්න ඒක නිර්මාණය කිරීමේදී ඕනෙම දේශපාලන බලවේගයකට විරුද්ධව කටයුතු කරන්නත් මූණ දෙන්නත් අපිට පුළුවන්කම තියෙනවා කියන එක මතක් කරමින් නැවත වාරයක් මේක කාලෙටත් වැඩි ඉක්මනට ඉවර කරන්න අවශ්‍ය උපරිම ශක්තිය යොදලා වැඩ කරපු අපේ සමංගමගේ මහත්මයර මේ කටයුත්ත මෙහාට ගේන්න ඉතාම උමනාවෙන් වැඩ කරපු අපේ විමල ශ්‍රී මන්ත්‍රීතුමා ඒ වගේම සහන් බෝපිටිය විපක්ෂ නායකතුමා
නගර සභා මේ ශාමලි මන්ත්‍රීතුමිය නගර සභාවේ කොටසක් තියෙනවා නාගරික ප්‍රදේශයටත් මේකෙන් වතුර යනවා අපේ ශාමික වැවේගෙදර සභාපතිතුමා අපේ උපසභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම සහය දුන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි සියලු දෙනාම එකම පවුලක් වගේ අය හැටියට ජීවත් වෙන්න මම ඉක්මනටම ඔප්පු ටිකක් හදලා දෙනවයි කියන එක ප්‍රකාශ කරමි සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරමි